පාසුකු ප්‍රහාරයේ මේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරනවා කියලා මේ ප්‍රශ්නේ මාස ගාණක් ඊට පස්සේ අවුරුද්දකට ඉතර ඉස්සලා දාපු ප්‍රශ්නයක්. මේක හංගන්නලා ඇසි වෙන්න එපා කරුණා කරලා. මිනිසුන්ගේ ලේ හලලා මේ රටේ සම්පූර්ණ විනාශ කරලා බලයට ඇවිල්ලා මේක හංගන්න සූදානම් වෙන්න එපා. මෙතන ලේ අතේ තැවරිච්ච නැති මිනිස්සු ඉන්නව නම් කරුණා කරලා මේක ඉදිරිපත් කරන්න. ලේ අතේ තැවරිලා තියෙනව නම් හැංගුවට කමක් නැහැ. මෙතුමා අහපු ප්‍රශ්නේ තමයි පාසුකු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කවුද කියලා. කොමිෂන් සභා වාර්තාවේ එකකවත් චෝදනා එල්ල කරලා නැහැ. නීතිපතිතුමාට තමයි බාර දීලා තියෙන්නේ මේක අධ්‍යයනය කරලා මේ මොන වගන්ති යටතේ නඩු දානවද කියන එක තීරණය කරන්න. ඉතින් එතකන් එක එක නිලධාරීන්ගේ නම් කියන එක චෝදනා එල්ල වෙලා කියලා නම් කියන එක වැරදි. කොමිෂන් එකේ කියලා තියෙනවා නිලන්ත ජයවර්ධනට නීතිමය කටයුතු කරන්න කියලා වෙලා නීතිපතිවරයාට මේක යවලා තියෙනවා. එතකොට ඔබතුමා කියනවා චෝදනා එල්ල කරපු අයගේ නම් මට මෙතන කියන්න බෑ නීතිපතිතුමා කියනකම් කියලා. එතකොට ඒ ජනාධිපති කොමිෂන් එක වැඩක් නෑ කියලාද ඔබතුමා කියන්නේ? ඔබතුමා එතන වැරදි. ජනාධිපති කොමිෂන් එකෙන් නිලන්ත ජයවර්ධනගෙන් නමවත් කොහෙවත් ලියලා නැහැ. නිලන්ත ජයවර්ධනගේ නම ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම උසාවිය නඩුවේ. මේකේ පැහැදිලිව කොමිෂන් වර්තාවේ එහෙම එකක් තියෙනවා. DIG නිලන්ත ජයවර්ධන තමයි ඉස්සෙල්ලාම තොරතුරු ආවේ WhatsApp එකේ. ඔහුගේ දුරකථන දත්ත බකලා. ඇයි මැකුවේ? මොකක් හරි හංගන්න. නිලන්ත ජයවර්ධන දඩු දැම්මොත් සීලු දෙක විශාල මිනිසකට හිරියන්න වෙනවා. ඒ පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ පාස්ක ප්‍රහාරයේ සිදුනේ තමුන්නාසල කාලේ. තමුන්නාසල නඩු දාන්න තිබ්බා. තමුන්නාසල වෙනම කාර්යක සභාවපත් කළා. හකින් එමුතුමා හිට රාජ සේන. හරි බොවින්සත් එමුතුමා ඒක. තමුන්නාසල හිටියා. ආ පිටුවංකේ කියන්න 320 කියෝලා ඔබතුමා මට පිළිතුරු දෙන්න. නිලන්ත ජයවර්ධනව මෙතෙන්ට ගෙනල්ලා ප්‍රශ්නයක් කරොත් මේ පාසුකු පහරේ සුළු මොළ එළිවෙයි. එතුමා මේ හිතන දේවල් කියන්නේ එළිවෙයි කියලා. එළි වෙනවද නැද්ද අපි දන්නේ නැහැ. කිරියල්ල මෙතුමත් කිව්වා නිලන්ත ජයවර්ධනටම නඩු දාන්න බයයි. නඩු දැම්මොත් එතනදි කියයි කියලා. නිලන්ත ජයවර්ධනට නඩුවක් තිබිලා වරදකරු වෙලා තියෙන්නේ. ඒ නඩුවේදී නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. ඊට පස්සේ සුප්‍රීම උසාවියෙන් දඩ ගහලා නඩුව ඉවරුනේ. නිලන්ත ජයවර්ධන සිවිල් අධිකරණයෙන් දඩුවමක් කෙරුවේ. එයාට සල්ලි ගෙවන්න කිව්වේ. එයා වැරදි නිසා. එයා ඉරේට හරින්න බෑ සිවිල් අධිකරණයකට. මිලියන 75ක දඩයක් ගන්න නැතුව ඔක්කොම කියන්න තිබුණා ඒ උසාවියේදී. හරි ඒකයි මං කියන්නේ. එයා තමයි දඩේ ගෙව්වේ. මොකද නිලන්ත ජයවර්ධන කටහරියනක් මේ පැත්තේ විශාල ප්‍රතිකර හිරියන්න වෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා වාර්තාවේ නිර්දේශ, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ, මලල්ගොඩ වාර්තාවේ නිර්දේශ, මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරොත් මේ ප්‍රාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ගමන ආරම්භයක් වෙනවා. මේ මුදා හැරපු සමාජ මාධ්‍ය ජාලවලට මේ ප්‍රතිඥාව මුදා හැරපු ඔබතුමා ප්‍රශ්නේ අහන්නකෝ. ඒක තමයි ප්‍රශ්නේ අහන්න යන්නේ. ඉතින් දෙන්නකෝ ප්‍රශ්නේ අහන්න එකපාර. නෑ සමහර 2 4 එහෙම කියලා අහන්න බෑ. 2 වෙලා වෙලා වෙලාව සම්බන්ධයි. මට තියෙන ප්‍රශ්නේ වෙලාව. තමුන්නාසේ එහා පැත්තට දෙනවා මෙහා පැත්තේ පාස්කු එහෙම දීලා නෑ ගරුමන්තුමා. එහෙම චෝදනා කරන්න එපා. දැන් උදේ ඉඳලා ගණන් හදුවොත් වැඩිපුර වෙලා පාවිච්චි කරලා තියෙන ඔබතුමාලා පැත්තේ. සමාජ මාධ්‍ය ජාලවලට මේ ප්‍රතිඥාව මුදා හැරීම සම්බන්ධව කොතනින්ද මුදා හැරියේ? කවුද මුදා හැරියේ? කවුරු හරි හොරෙන් ලීක් කරුවද කියන එක මම බලලා උත්තර දෙන්නම්. සමාජ මාධ්‍ය ජාලවල පොඩි කොල්ලෙක් දාපුවා මේ කොල්ලව හොයලා ගෙනල්ලා කොල්ලව ඇතුළට දාලා හිරේට දානවා. මේක මුදාහැරපු කණ්ඩායම කවුද කියලා අල්ලගත්තා නම් හරියට ඉතුරු ටික හොයාගන්න පුළුවන්. උසස් පෙළ ළමයින්ගේ ප්‍රශ්න ගැන ඔබතුමා දන්නවා. ඒ දරුවන්ට සාධාරණයක් කරන්න මේ වෙනකොට ඔබතුමා පියවරක් අරගෙන තියෙනවද? මම බලාපොරොත්තු වෙනවා හෙට මේ පිළිබඳව සවිස්තරාත්මකව අමාත්‍යංශ ප්‍රකාශයක් මෙම ගරු සභාවේදී කරන්න. ඒක ධනාත්මක වේවි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ ඔබතුමා දැන් මේ සභාවේදී අපේ හේෂමන්තුමයි කවිරත්න මන්තුමිය ගැන විතරක් ප්‍රකාශ කරා. මේ පිළිබඳව සාධනීය නිසා අපි මන්ත්‍රී කණ්ඩායමක් විදිහට ඔබතුමාව හම්බුණා. ඒ නිසා ඒක අතහැරලා දාලා එමුණ තාණ්ඩුපක්ෂයේ මේ ගැන හිතන්නේ නැහැයි කියලා හිතලා ප්‍රකාශයක් කරොත් මේ පාර්ලිමේන්තුව අසාධාරණ. මේක මේ ආණ්ඩුවේ විපක්ෂේවත් කාගේවත් සාක්කුවේ දාගන්න ඕන කාරණයක් නෙමෙයි. අපි සියලු දෙනාම ගරු නියෝජකතනාගතුමා මේ ප්‍රශ්නය පිළිබඳව ඉතාම සංවේදී. පෙබරවාරි හෝ මාර්තු දක්වා මේක කල් දාලා මේ දරුවන්ට සියලු දෙනාට සහයෝගය දෙන්න. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුත් ආණ්ඩුපක්ෂ කණ්ඩායම ප්‍රතිනිධිවල කතා කරලා තිනවා. විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලත් මේ සභාවේ කතා කරලා තිනවා. ඒ නිසා මේක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මානුෂික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට අපි මානුෂික විදිහට පිළිතුරක් දෙනවා. ඔබ අප සියලු දෙනාම දන්නවා PET scan යන්ත්‍රය බොහොම වැදගත් විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට. ඒ නිසා විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා අද මේ සිදුවෙලා තිබෙන ප්‍රශ්නයට කරුණා කරලා රජයෙන් ඉල්ලීමක් කරනවා මේවට විසඳුමක් ලබා දෙන්න. රාජ්‍ය සම්පත් තියෙන්නේ මැති ඇමතිවරුන්ටයි ගෝල බාලින්ටයි.
එක එක කෙනාට ඕන ඕන විදියට බංකොලොත් රටේ මන්ත්‍රීවරුන්ට පිටරට සවාරි යන්න නෙවෙයි. අද අදි සුඛෝපභෝගී විදේශ සංචාරවල නියැලෙනවා. බුරුතු පිටින් යන්නේ. මිලියන 234ක් වැය කරලා දරුවන්ට ලබා දෙන බිස්කට් නිෂ්පාදනය කරන යන්ත්‍රය ඒක ක්‍රියාවිරහිතයි. මැති අමතිවරු සවාරියේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.